ආයුබෝවන් නිමස් ක්‍රියේෂන්ස් යූටියුබ් channel එකට ආව ආදරයෙන් පිළිගන්නවා අද අපි බලමු පිරිමි කෙනෙක්ට ඔයාගේ හස්බන්ඩ්ට බෝයෆ්‍රෙන්ඩ්ට කොහොමද ඔයාගේ අතින්ම ෂෝට් එකක් මහන්නේ කියලා අපි දැන් මේ විදිහට ෆැබ්‍රික් එක දිගින් දෙකට නමා ගන්නවා ඒ කියන්නේ සෙල්වේජ් කෝගේ විරුද්ධ පැත්තට තියෙන නැම ඔයාගේ පැත්තට වෙන්න තියෙන මේ විදිහට නවාගෙන අපි නැවත වතාවක් නමා ගන්නවා හරහට විදිහට අපි අඟල් දෙකක පරතරයක් තියෙනවා උඩින් ඒ තියන්නේ අපේ වේස් බෑන්ඩ් එක දාගන්න අවශ්‍ය වෙන නිසා අපි ෂෝට් එක ෆැබ්‍රික් එක උඩින් තියාගනිද්දි මෙන්න මේ විදිහට ෂෝට් එකේ දකුණු පැත්තෙන් ඉඩ ප්‍රමාණයක් ඉතිරි කරගන්න නැම පැත්තෙන් නෙමෙයි කරුව පැත්තට වෙන්න ඉඩ ප්‍රමාණයක් අඟල් 4ක විතර ඉඩ ප්‍රමාණයක් ඉතිරි කරගන්න මෙන්න මේ විදිහට අපි හැමතිස්සෙම ෂෝට් එකේ එහෙම නැත්තම් ෂෝට් එකක් මහද්දි ඉනමීමට වඩා අඟල් දෙකක් පමණ වැඩි කරනවා හේතු ඉලාස්ටික් එක දාන්න ඕන නිසා එතනදිත් මම ඉන ප්‍රමාණයට වඩා අඟල් 3ක් වැඩි කරලා මේ විදිහට පහලට ඉරක් ඇඳ ගන්නවා ඉතින් ඔයාට මේක ෂෝට් එකට කොහොමද හරියට බ්ලොක් එක හදාගන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා ගැහැණු පිරිමි දෙකටම අදාළ වෙන විදිහට ඉතින් මම මේ වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකට ඇතුල් කරන්නම් ඔයාට ඒක බලලා දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන් අපි නැවතත් කරුව ගාව ඉඳලා මේ විදිහට වාටිය දක්වාම ඉලකින් යාකර ගන්නවා අපිට ෂෝට් එකේ හැඩයක් ගන්න ඕන නිසා ඇතුල් පැත්තට අඟල් එක හමාරක් ලකුණු කරලා මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා අපි දැන් මේ විදිහට අපි කලිසම කපා ගමු හැමතිස්සෙම කපා ගන්න කලින් වාටියට අඟල් එක හමාරක් එකතු කරලා කපා ගන්න මම මෙතනදී වාටියටත් අඟල් එක හමාරක් එකතු කරලා තමයි මගේ සම්පූර්ණ උස ගත්තේ මෙතනදී අපි ඉන සඳහා ඉලාස්ටික් එක ගන්න අඟලේ ඉලාස්ටික් එක අඟල් භාගයේ ඉලාස්ටික් එක ගන්න එපා. අද මට තිබුණේ අඟල් භාගයේ ඉලාස්ටික් එක නිසා මම අඟල් භාගයේ ඉලාස්ටික් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාගේ ඉලාස්ටික් එක ඇතුළට දාන්න පුළුවන් ප්‍රමාණයට තියලා තමයි මේ විදිහට අපි මහගන්නේ වටේ මහගන්න කලින් පොඩි කොටසක් ඉතුරු කරන්න අපිට ඉලාස්ටික් එක ඇතුල් කරන්න පුළුවන් විදිහට.
දැන් මේ විදිහට ඉලාස්ටික් එකේ කොටස් දෙක එකතු කරලා එකට මහගෙන ඕපන් තියෙන කොටසත් මහ ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් උඩින් ඉලාස්ටික් එක ඇදලා නැවත වතාවක් මැෂින් එකේ මහ ගන්න. දැන් අපි අපේ ෂෝට් එක මහලා ඉවරයි. මේක පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙයි ගැහණු පාර්ශ්වයටත් අඳින්න පුළුවන්. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපුවාල හැමෝටම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් නැවතාම වෙමු.